සුබම සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින් මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ දෙසැම්බර් මාසේ 24 අද වගේ දවසකට අපිට දැනෙන්නේ හරිම ප්‍රීතියක්. මොකද අද රාත්‍රියේදී අපි සූදානම් දිව්‍යයාගයට යන්නට, ඒ වගේම අපි ලකලෑසි කරගත්ත ඒ ඇඳුම් පැළඳුම් අඳින්නට, ගෙවල් දොරවල් දැන් ලස්සනට සූදානම් වෙලා අපිට පුළුවන් හැටියට, ඒ වගේම පුංචි පුංචි ආකාරයට කැවිලි පෙවිලි අපි ලකලෑසි කරගෙන, තෑගි බෝගටියක් ලෑස්ති කරගෙන, ඉතින් මේ හැම දෙයක් හරහාම ප්‍රාතිහාර්යක් සිදු වෙන්නට යනවා අපේ හදවතේ, අපේ පවුලේ, අපේ සම්බන්ධතා තුළ ප්‍රාතිහාර්යන් සිදු වෙන්නට යනවා. මේ හැම දෙයක්ම නැවත නැවුම් වෙන්නට යනවා. මොකද ඔබේ මනසෙන්, ඔබේ ආත්මෙන් ඔබ නිරන්තරයෙන්ම මේ කාල පරිච්ඡේදය තුළ උත්සාහ කරා අනිත් කෙනාට සුබ ප්‍රාර්ථනාවන් අරින්නට. ඔබේ ගෞරවාන්විත පක්ෂපාතී භාවය ප්‍රකාශ කරන්නට ඔබ උත්සාහ කරා. ඔබේ සාමකාමී සිතුවිලි අරින්නට ඔබ උත්සාහ කරයි. ඉතින් මේ හැම දෙයක් තුළම අද රාත්‍රියේදී අපි ඒ ජේසුගේ උපත සමරද්දී අපිට ඒ උපතත් සමග අපිට නැතිවෙච්ච දේවිකත්වය, දේව බව නැවත අපි තුළ, qualities of the good Lord, divine qualities are going to be born once again. ඉතින් ඒක නිසා ඒ ලස්සන වරප්‍රසාදී අත්දැකීමට ඇතුළු වෙන්නට සුදෝ ස්වාමින් වහන්සේ අපිට දෙන තවත් මහා භාග්‍යවන්ත ලස්සන සුන්දර දවසක්. ජීවිතය සමරමු, භුක්ති විඳිමු. හැම කෙනාටම භුක්ති විඳින්නත් අපි ඉඩ හරිමු. ඒ සඳහා දෙවිඳුන්ගේ ආශිර්වාදය ලැබේවා. ආමෙන්.